අයිබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ හත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත අයාපත් කාලගුණයෙන් දරුවන් ඇතුළු පුද්ගලයන් 91 දෙනෙක් මරුට 150කට වැඩි පිරිසක් අතුරුදන් හොරණ මිල්ල කන්දට මිලිමීටර 600කට අධික වැස්සක් අද රාත්‍රියේ කැලණි ගඟත් පිට අරගලන බවට අනතුරු ඇඟවේ කැලණි ගඟ ගත්තොත් කොළොන්නාව බියගම කැලණිය කඩුවෙල දොම්පේ හංවැල්ල පාදුක්ක අවිසාවේල දක්වා මේ ප්‍රදේශ අපදාවට පත් වෙනවා මේක විශාල ගඟ උතුරු තොට්ටයක් හමුදා සමාජිකයින් බාධක මැදී ගලවා ගැනීමේ මෙහෙයුම්වල अमति वरुण वाहन मिलदी गरीम अतुल करुण तुनक संधा रुपयल कोटी हत्यावक वेन केरे आपदा तत्व अक्तुल मुदाल वेन कर गरीम खनगाटु दायक बव जनता विमुक्ति पेरमुन किया अपे मूल मावधाने अद दावसे पुवतट दावसे पुवता දෙවෙනට පතිත වූ අධික වැසි හේතුවෙන් ජල ගැලීම් සහ නායම් වලට ලක්වීමෙන් පුද්ගලින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සංඛ්‍යා ලේඛන අනුව අතුරුදන් වුවන්ගේ සංඛ්‍යාව 150කට අධිකයි. දිස්ත්‍රික් හතක් පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුදා ගැනීම මෙහෙයුම් වලට මෙවැනි විට දැඩි බාධා ඉල්ලවේ තිබෙනවා. අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති කළුතර දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම රත්නපුර මරණ 29ක්, ගාල්ලින් මරණ 8ක්, මාතරණි මරණ 4ක්, හම්බන්තොටින් මරණ 2ක්, ගම්පහින් මරණ 2ක් හා කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 2ක් මේ වන විට වාර්තා වෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ නායම් හා ගංගතුරුන් පුද්ගලින් 152 දෙනෙකු අතුරුදන් වෙති බවයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන අපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගලින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ වන විට මේ දිස්ත්‍රික්කයේ අතුරුදන් වී ඇති පුද්ගලින් සංඛ්‍යාව 66ක්. කලුගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් ස්ථානවල අඩි 10කට වඩා ජලයෙන් යට වී ඇති බවයි. नगर जल नटवीम समग रत्नपुर अमिलिपिटी हा पानूर प्रधान मार्ग जल नटवना මිට අමතරව රත්නපුර නගරයට ප්‍රවිෂ්ඨ වන සියලු මාර්ග ජලයෙන් මේවන විට යටව පවතිනවා. කලුගඟට අමතරව වේගඟ පිටාර ගැලීමෙන්ද රත්නපුර නගරයට බලපෑමෙල්ල වී තිබෙනවා. රත්නපුර නගරයට අමතරව ඇලපාත, කිරියැල්ල, අයගම, පැල්මඩුල්ල, ඇහැලිකොඩ සහ කලවන් ප්‍රදේශද ජලයෙන් යට වී ඇති අයුරු ඉමේ. එම ප්‍රදේශයන්හි සහ රත්නපුර නගරයේ විදුලි සැපයුමද මේවන විට අතීටවා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල පැවති දැඩි ජල කැලීම් තත්ත්වයේ හේතුවෙන් සහන සේවා කටයුතු වලටද බාධා එල්ල වුණා. පැලමඩුල්ල සන්නස්ගම ප්‍රදේශයේ ජලපහරට කොටු වී සිටි පිරිසක් ප්‍රදේශවාසීන් එක්ව බේරා ගැනීමට ආමේදී ඔවුන් ගසාගෙන ගිය බව අප වාර්තාකරු සඳහන් කළා. मोटर बोट हिगिया මෙතර ගුවන් හමුදාව රත්නපුර සහ අවට ප්‍රදේශවල ජල ගැනීම් වලින් කොටු වී සිටින පුද්ගලයන් බේරා ගැනීම මෙහෙයුම් සිදු කළා.
රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු වූ ජීවිත හානි සඳහා ප්‍රධානම හේතු වූයේ එම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සිදු වූ නායම්. එළියට බැලලා බලනකොට ගස් නමාගෙන එන හොගාල රද්දයක් වුණා. ඊට පස්සේ ඉතින් ළමයින්ට මං කෑ ගැව්වා එළියට පනින්න කියලා කුස්සියේ. කොහොමාරි දෙන්නයි පැනගත්තේ අනිත් තුන් දෙනාම යට වුණා. අම්මයි පොඩි දුවයි පොඩි පුතා. ඇහැලියගොඩ ප්‍රදේශයේ ස්ථාන පහක සිදු වූ නායාම් වලින් පුද්ගලින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර දස දෙනෙකුගේ සිරුරු ඇහැලියගොඩ මූලික රෝහලට රැගෙන විත් තිබූ ආකාරයයි මේ. අප වාර්තාකරු සඳහන් කළේ මේ ස්ථානවල සිදු වූ නායාම් වලින් තවත් පුද්ගලින් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මිට අමතරව කලවාන ප්‍රදේශයේ නායාම් වලින් පුද්ගලින් 3 දෙනෙකු කහවත්ත ප්‍රදේශයේ සිදු වූ නායාම් වලින් එක් පුද්ගලයෙකුත් අවිස්සාවේල්ල වේලංගල්ල ප්‍රදේශයේ නායාමකින් පුද්ගලින් 2 දෙනෙකුත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිට අමතරව පැල්මඩුල්ල කිරිබත්ගල කන්දේ විශාල නායාමක් සිදු වෙති අතර එම ස්ථානයේ සාහන සේවා සඳහා ළඟා වීම දුෂ්කර වී තිබෙනවා. මේ වන විට එම ස්ථානයෙන් ජීවිතක්ෂයට පත්ව පුද්ගලින් 3 දෙනෙකුගේ සිරුර සොයාගෙන ඇති අතර අතුරුදන් වූ සංඛ්‍යාව නිශ්චිතව තහවුරු වී නැහැ. පවතින අපතා තත්ත්වය මත සබරගමු පළාතේ සියලුම පාසල් අද දිනේ වසා තැබීමටද සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලය පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් එම දැනුම් තිබෙ සිදු කර තිබුණේ අද දිනේ සිසුන් පාසල් සඳහා පැමිණීමෙන් අනතුරුවයි. කලුතර බුලත්සිංහල කොබවක කොබවිල කන්ද නායාමෙන් පුද්ගලින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බුලත්සිංහල පොලිසිය සඳහන් කරන්නේ නිවාස හතරක සිටි පුද්ගලින් 11 දෙනෙකු මෙම පස් කන්දට යට වී සිටි බවයි. ළමයි එක්කෙනා පොඩි ළමෙක් මෙන්න මෙච්චර හන්දර තමයි වෙලා තියෙන්නේ. අපි එනකොටත් අර ගල අර ලොකු ගල එනවා මෙහාට. එකනයි අජිත් කියන එකනයි අජිත් කියලා ළමයි 3 දෙනෙක් මේ ඇතුළේ ඉඳලා ඉති. ඒගොල්ලෝ ඇදලා ඉඳලා ඒගොල්ලෝ ස්පිටාලේ කී දෙනෙක් ගියාද? 3 දෙනෙක්. පොලිසිය හා ප්‍රදේශවාසීන් පස් කන්දට යට වී සිටි පුද්ගලින් 3 දෙනෙකු බේරාගත් අතර තවත් පුද්ගලින් 10 දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව බුලත්සිංහල පොලිසිය ප්‍රකාශ කළා. කලුතර බදුරලිය මාවතවත්ත ප්‍රදේශයේ සිදු වූ නායාමකින් නිවාස 3ක සිටි පුද්ගලින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කලුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක නායම් වලින් නවතැන් වූ පුද්ගලින් මුදා ගැනීම සඳහා ගුවන් හමුදාව අද පෙරවරුවේ මෙලෙස දායක වුණා. කලුතර බුලත්සිංහල වේයන්ගල්ල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් දරුවන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ වැඩිහිටියන් 5 දෙනෙකු අතුරුදන් කරමින්. දරුවන්ගේ සිරුරු කලුතර පිඹුර මූලික රෝහල වෙත අද දහවල් රැගෙන ආවා. මේ අතර මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා යුද හමුදාවට අයත් බෆල් රථ කිහිපයක් ද යොදවා තිබුණා. පැවති අධික වර්ෂාව හේතුවෙන් කලුතර නෑබුඩ දීගල්ල කන්ද නායාමෙන් මාර්ගයේ නවතා තිබූ බස් රථ දෙකකට දැඩි හානි සිදුව තිබෙනවා. එෙහිදී වෙළඳසැලකටද හානි සිදුව ඇති අතර අවදානම් තත්ත්වයේ පවතින එම ප්‍රදේශයේ පවුල් 35ක් පමණ නෑබුඩ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ රඳවා තිබෙනවා. එමෙන්ම වගවත්ත මාවත්තේ පිට අරගලීමෙන් පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගයේ වගවත්ත මන්සන්දිය ප්‍රදේශයේ දීජලින් යට වී තිබුණා. කෙසේ වෙතත් කලුතර දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා කලුගම් මොයේ පුළුල් කිරීමේ කටයුතු අද දහවල් සිදු කරන්නේ මේ ආකාරයෙන්.
जाति गोडनगिलिहादिरी फरेशन आयतने पवसाने कालुतर दिस्ट्रिके बुला सिंह अगलवत् वलला बदरुलियान प्रादेश लेखम कोट हसवल नायामी अवधान पवतन बवाई දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලට බලපෑ අයහපත් කාලගුණයෙන් ජීවිතක්ෂයටපත් වූවන්ගේ ගණන 14ක්. තවත් 16 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. දිස්ත්‍රික්ක තුනෙහිම පීඩාවටපත් වූ සංඛ්‍යාව ලක්ෂයකට අසන්නයි. පවතින අයහපත් කාලගුණයත් සමග ගාල්ල නෙළුව දූවිලි ඇල්ලකඳ නායාමෙන් තේ කර්මාන්ත ශාලාවක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. එහි රාජකාරී කළ සේවිකාවන් 8 දෙනෙකු ඉන් ජීවිතක්ෂයටපත් වුණා. ගින්ගඟ පිටාර ගැලීම හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ නෙළුව තවලම සහ බද්දේගම යන ප්‍රදේශවලටයි. එම ප්‍රදේශවල 90%කට වැඩි ප්‍රමාණයක් මේවන විට ජලයෙන් යටව අවසන්. पूर्ण निवास हानि 59ක් सह अर्ध निवास हानि 98ක් मेवन विट वार्ता वनवा मेम प्रदेश विपतट पात्वान मुदागेनीम संधा ग्वान हमुदाव क्रियात्मक वोये बेल देसिय दोलहा बेल हारसिय दोलहा सहा एम्माई दाहत हेलिकॉप्टर याना भावित करमीन मेहदी ग्वान हमदा सामाजिके कु हेलिकॉप्टर याने यकिन बिमट पतितवी तुआला बाति बनवा ओहु मेवन विट खरापिटिय शिक्षण रोहले प्रतिकार लाभनवा नागोड यक्कल मुल्ल अक्मीमन गाल्ल कडवत सतर आदि प्रदेश वलटद गंगवतुरेन दडिबाल पैमक एल्ल वी तिबेनवा गंगवतुर हेतुवेन बद्देगम नागोड वंदुरुम गाल्ल अतुलु मार्ग रसक जलयेन यटवुना පවතින අයහපත් කාල ගුණයෙන් දිවයිනේ දකුණු ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා මේ ඔබ දකින්නේ ගාල්ල උඩුගම නගරයේ තත්ත්වයයි නගරය මුළුමනින්ම මෙවැනි විට ජලයෙන් යට වී තිබෙනවා ජලයෙන් යට වූ ගොඩනැගිලි සහ නිවාසවල උඩුමහල්වල තවමත් බොහෝ දෙනෙක් රැඳී සිටින බැවින් ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්ව තවත් ජීවිත ආරක්ෂක බෝට්ටු එම මෙහෙයුම සඳහා එක් කරගන්න ආකාරයයි ඔබ මේ දකින්නේ बद्देगम नागोड मार्गे नागहमुल प्रदेश जनताव मेवन विट तम निवेस अतहर उस स्थानवल तनागत कूडारम वलट गोस्सिटिनवा दक्षिण अधिवेगी मार्गे वेलिपेन्न सह कोक्मादुव पिवसुम मार्ग जलयेन यटवीमेन रथवाहन अतुलवीमट सह पिटवीमट बाधा एल्ल वी तिबेनवा ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 17751ක පුද්ගලයන් 69106ක් පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් සහකාර ලේකම්වරයා සඳහන් කළා. ඔවුන් සඳහා දිස්ත්‍රික්කයේ අවතන් කඳවුරු 5ක් මේවන විට ස්ථාපිත කර අවසන්. මාතර මොරවක කඳ නායාමෙන් සිව් දිනෙකු ජීවිතක්ෂයට පත්ව 16 දිනෙකු අතුරුදන්ව තිබෙනවා. එෙහිදී නිවාස 12ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. නිල්වලගඟ පිටාර ගැලීමෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16ටම බලපෑම් එල්ල වී ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළා. නිල්වලගඟ බරපතල ගංවතුර තත්ත්වයක් පෙන්눔 කරන්නේ මීටර් 7ක දීවන අතර අද පෙරවරුවේ එය මීටර් 9.2ක් පෙන්눔 කළ බව අපවාර්තාකරුවන් පවසනවා. ඒ අනුව දිස්ත්‍රික්කයේ තුල ප්‍රධාන මාර්ග රසක ජල මට්ටම අඩි 5ත් 6ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මාතර අකුරැස්ස ප්‍රදේශය ජලයෙන් යටව තිබෙන ආකාරයයි. ප්‍රදේශයේ මාර්ග සියල්ල මෙන්ම නිවාස සහ වෙළඳ සැල්ද මෙවන විට අඩි 10ක් පමණ ජලයෙන් යටව තිබෙනවා. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතාගේ නිවසද ගංවතුරට හසුව තිබෙනවා. නවනත් ඒ වගේම පසුදත් මේ ස්ථානයේ ඉන්නවා. මේ මේ මම ඉන්න මගේ නිවස ඉස්සරහින් යන මේ මහ ජල ප්‍රවාහය. ඉතින් මේ වෙන විට ඊ රාත්‍රී විශාල පිරිසක් පහලවලුන් නැගලා ජීවිත බේරගෙන තියෙනවා. විදුලි රැහන් මතට ගස් කඩා වැටීමේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ පුරා විදුලි බිඳ වැටීමක්ද සිදුව ඇති බව වාර්තා වනවා.
මාතර දිස්ත්‍රික්කයේ පුරා 21650 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ආපදාවට ලක් වූවන් සඳහා සහන කඳවුරු 14ක් ස්ථාපිත කර තිබෙනවා. අයහපත් කාලගුණෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේද දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු අතුරුදන්ව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුරුතවැල ජලාශය වාන් මට්ටමට ළඟා වී ඇති බැවින් අද සවස් වන විට වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවයි. මේ හේතුවෙන් වීරකැටිය, තංගල්ල, අඟුණුකොළ පැලස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් රළුව, කිංචිගුණේ, වීරකැටිය, මණ්ඩාඩුව, වලස්මුල්ල, රන්න සහ හකුරුවැල යන ප්‍රදේශවල ජනතාවට නිවෙස්වලින් ඉවත් වන ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිවේදනය කර තිබෙනවා. ගංගාතුර හේතුවෙන් මේ වන විටත් දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටව තිබෙන්නේ මේ ආකාරයෙන්. කැලණි ගඟ පිටාරිකැලීමෙන් අද රාත්‍රිය වන විට කැලණිය, බියගම, කඩුවෙල, දොම්පේ, හංවැල්ල, පාදුක්ක සහ අවිස්සාවේල් යන ප්‍රදේශ ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව අනතුරු වංගවන්නේ ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි. මේ අතර අද පෙරවරු 9 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතර මිල්ලකන්ද ප්‍රදේශයට පතිත වේ තිබෙනවා. එය මිලිමීටර 615.1ක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවට අනුව දිවයිනේ ප්‍රදේශ රසකින් මිලිමීටර 100 ඉක්මූ වර්ෂාපතනයන් වාර්තා වුණා. අද පෙරවරු 9 අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලකන්ද ප්‍රදේශයෙන් වන අතර එහි අගය සටහන් වුණේ මිලිමීටර 615.1ක් ලෙසයි. මීට අමතරව හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයට මිලිමීටර 495.5ක වර්ෂාවක් ඇදහැළුණු අතර බටුගන්කල පාදුක්ක සහ අවිස්සාවේල් ප්‍රදේශවලට මිලිමීටර 300 ඉක්මූ වැසි ඇදහැළුණා. පොදිවෙල, බෙන්තොටවත්ත සහ කිරම ප්‍රදේශවලට මිලිමීටර 250 ඉක්මූ වැසි ඇදහැළුණු බව කැලණිගඟේ ජලමට්ටම මෙම මාපාංකකයට අනුව සටහන් වුණේ 3.9ක් ලෙස. කෙසේ වෙතත් අදපස්වරු 2 පමණ වන විට කැලණිගඟේ ජලමට්ටම මෙම මාපාංකකයට අනුව 5.3 ඉක්මවන ආකාරයක් අපට නිරීක්ෂණය කරගන්නට හැකියාව ලැබුණා. මේ වන විට ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙන බව තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන්ම එම ජලය ඉදිරියේදී කැලණිගඟට එකතු වීමට නියමිතව තිබෙනවා. දැන් කැලණිගඟ ගත්තම ප්‍රධාන ගඟ වතුරු මට්ටම කියලා සැලකන්නේ හංවැල්ල මුදු මට්ටමේ ඉඳලා මීටර 10, නාගලගම් වීදිය මුදු මට්ටමේ ඉඳලා 7.5, නාගලගම් වීදිය 5.3කට ඇවිත්. මේ තව 2ක් යද්දි ප්‍රධාන ගඟ වතුරු තත්ත්වය නාගලගම් වීදියේ ටයිම් එක හුඟක් වෙලාවට රාත්‍රී කාලේ වෙනවා. මේක විශාල ගඟ වතුරු තත්ත්වයක් කියන්නේ. කැලණිගඟ ගත්තොත් කොළොන්නාව, බියගම, කැලණිය, කඩුවෙල, දොම්පේ, හංවැල්ල, පාදුක්ක, අවිස්සාවේල දක්වා මේ ප්‍රදේශ ආපදාවට පත් වෙනවා. අත්තනගලුවේ ගත්තම ජායල, ගම්පහ, මිනුවන්ගොඩ, කටාන, අත්තනගල්ල, මීරිගම මේ ප්‍රදේශ අවදානමට ලක් වෙනවා. කෙසේ වෙතත් අයහපත් කාලගුණයත් සමග කැලණිගඟ පිටාරගලීමෙන් කැලණිගඟවට පහත් බෙම් කිහිපයක් මේ වන විට ජලයෙන් යටවී පවතිනවා. ඒ අනුව කැලණිගඟ පිටාරගලීමෙන් බියගම, බණ්ඩාරවත්ත, මල්වාන, පට්ටිවෙල, හියන්තුඩු ආදී ප්‍රදේශ කිහිපයක් මේ වන විටත් ජලයෙන් යටවී ඇති අයුරුයි මේ. උදේ 7:00 විතර වෙනකොට එන්න පටන් ගන්න තියෙනවා. ඒ ස්පීඩ් එක දැක්කම අදම දැක්කේ හරි ස්පීඩ් වතුර. ගෙවල් 50ක් විතර යටවලා තියෙනවා දැන්ට. ඊයේ රාත්‍රියේ සපකස්කන්ද හියන්තුඩු ප්‍රදේශයේදී නිවසක් මතට තාපයක් සහ පස්බැම්මක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර තුමුතර ප්‍රදේශයේදී පස්කන්දක් නායාම හේතුවෙන් කලටුවාව සහ ලබුගම ජල පවිත්‍රාගාරවලින් ජලයේ බෙදාහරින ප්‍රධාන නල මාර්ගයට දැඩි හානි සිදු වුණා. ජල සම්පාදන හා ජලපෝහන මණ්ඩලයේ සඳහන් කළේ මේ හේතුවෙන් හංවැල්ල, කළුවක්ගල, වග සහ රණාලාදී ප්‍රදේශ කිහිපයක ජල සැපීම අත්හිටුවා ඇති බවයි. දෙහිඔවිට නගරයේ ජලයෙන් යටවීමෙන් අවිස්සාවේල හැටන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයේද දෙහිඔවිට ප්‍රදේශයෙන් යන හිටියා. ඊට අමතරව දැරණියගල අවිස්සාවේල ප්‍රධාන මාර්ගයේට දීක්වැල්ල සහ කහනවිර ප්‍රදේශයෙන් පස්කඳු කඩා වැටීමෙන් එම මාර්ගවල ගමනාගමනයේද ඇන හිට තිබෙනවා. දැඩි සුළං සහ වර්ෂාව හේතුවෙන් දොරපිනේ ප්‍රදේශයේ නිවාස 6කටද හානි සිදුව තිබෙනවා.
නිතිතික මෝසන් දැනට සක්‍රීය තත්ත්වෙමයි පවතින්නේ බෙංගාල බොක්කේ කැළඹීම් ස්වභාවයක් තියෙනවා දිවයින හරහා සුළඟ හමන්නේ නිති දිශාවෙන් සුළඟේ වේගය 60 කිලෝමීටර් 40ක 50ක පමණ අගයක් තියෙනවා බස්නාහිර සබරගමු දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුණු සහිත වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ ඉදිරි දින කීපය තුළම මේ නිති දිග කොටසන මේ ආකාරයේ වර්ෂාපතනයක් ලැබෙයි හුදු ප්‍රදේශවල කඩින් කඩ ගිගුණු සහිත වැසි ඇති වෙන්න පුළුවන් ඒ අවට මුහුද තරමක රළු ස්වභාවයක් ගන්න පුළුවන් සුළඟේ වේගය 60 කිලෝමීටර් 60ක් 70ක් පමණ ඉහළ අගයක පවතිනවා හදිසි ආපදා තත්ත්වයක් ලෙස සලකා රාජ්‍ය සේවයේ සියලු සේවකින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිරාභය වර්ධන මහතා පවසනවා මේ අතර දිවයිනට බලපෑ ඇති හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් මගින් ශීර්ෂෝකය පළ කර තිබෙනවා ऑस्ट्रेलियावे नील संचारयक संधा गोसिटिन जनाधिपति मैत्रीपाल सिरिसेन महता अदाल ट्विटर पणिविडेन दक्वा ऐते आपदावंट लक्कुवन संधा इक्मनिन सहन सलसीमट कटयुतु करन लेसई मे संबंधिन देनुवत किरीमट अरलीग हमंदिरेदीद अद प्रवृत्ति साक्षात्कारवक एंदवा तिबुना अपे दिशापति वरंट उपदेश दीला तिनो सामान्य चक्रलेखकरवनिन बहरव हदिसि आपदा अवस्थावक लेस सलकला राज्य सेवी सीलु देनाम प्रयत्यात्रम क्रिया करन्ना एम प्रदेशवल राज्य सेवी सीलु निवाडु अवलंगु कला राज्य सेवकेनुत ප්‍රශ්නෙට මුණ දීලා තිබෙනවා ඒ අයට මේ චක්‍රලේඛනයේ නිවාඩු අවලංගු කිරීම වළංගුවන්නේ නැහැ පරිපාලන සේවී විභාගයේ හෙට දවසේ අවලංගු කරලා තිබෙනවා සියලුම මොබයිල් ආයතන වලින් ඉල්ලීමක් කරන්න කැමති ගාස්තු සම්බන්ධයෙන් මොනවා හරි තියෙනවා නම් ඒවා විසන්දි නොකර ඒවා ක්‍රියාවට යන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න කිය උන්ගේ ජීවිත ආරක්ෂාවට පාවිච්චි කිරීම සඳහා පළවෙනි පැය 72 ජීවිත බේරා ගැනීම සඳහා තමයි රජය අරමුණ සමස්ත මේ මෙහෙයුම සම්බන්ධයෙන් අවශ්‍ය මුදල් රජයෙන් වහාම නිදහස් කරන්නට මුදල් අමාත්‍යාංශයේ තීන්දුව කළා තියෙනවා කියලා දැනුම් දුන්නා. මේ ජාතික ආපදාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැම පැය 3කට වරක්ම තත්ත්ව වාර්තාවක් අපි ඉදිරිපත් කරනවා. මේ අතර ජලගලීම් හා වෙනත් ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිකුත් කර ඇති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ සහන සැලසීමට එම අංකයන්ට ඉක්මනින් අමතන ලෙසයි. කලුතර, රත්නපුර, මාතර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල විශාල ප්‍රමාණයේ නායෑම් හා පස්කම් ඩයවටිම් සිදුවෙල් තිනවා පැය 24ක් ඇතුළත ලිමීටර් 150 කට වඩා වර්ෂාපතනයක් ඇති වුණොත් එහෙම නායෑමේ අධික අවදානමක් තිනවා මේක ඉතාමත් වැදගත් විමසිලිමත් වන්න නෙවෙයි ඉවත් වන්න කියලා තමයි නිවැරදි නිකුත් කරලා තියෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඒ හදිසි සහන සැපීමේ කටයුතු ක්‍රියාත්මක කරලා තිබෙනවා හදිසි ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක වෙනවා ස්ත්‍රීක 7ක් පමණ විශාල වශයෙන් ආපදාවට ලක් වෙලා තිනවා 2016 වර්ෂයට වඩා බලයේ සිටි පිරිස නැවත බලයට ගැනීම සඳහා ඇතමුන් මාතෘභූමියට එරෙහිව විවිධ අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සිඩ්නි නුවරදී හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපතිවරයාගේ ඔස්ට්‍රේලියානු රාජ්‍ය සංචාරයේ තොරතුරු ගෙනෙන්නේ සිඩ්නි නුවර රැඳී සිටින හිරු ප්‍රවෘත්ති අංශයේ සාරංග පතිරණ. වසර 63කට පමණ පසු ඔස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය නායකයා බවට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින 3ක් පුරා කැන්බරා සහ සිඩ්නි නගරවලදී විශේෂ වැඩසටහන් කිහිපයකටම සහභාගී වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංවිධානය කර තිබූ සුහද හමුවකට එක්ුණා. ඔස්ට්‍රේලියාවේ පමණක් නෙවෙයි ශ්‍රී ලාංකිකයින් ලෝකේ රටවල් රාශියක ඔබ වගේම ජීවත් වෙන බව අපි දන්නවා. ඒ සෑම කෙනෙක්ම ශ්‍රී ලංකාව පිළිබඳව දවසේ තොරතුරු ලබා ගන්න වෙබ්සයිට් සහ Facebook සමග. නමුත් ඒ තුල කොතෙක් දුරට සත්‍ය තිබෙනවද කියන එක ප්‍රශ්නයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ සම්මත වෙන්න කලින් ලෝකේ කිසිම රාජ්‍ය නායකයෙකුට අපේ රටේ ජනාධිපතිවරයාට තරම් බලතල තිබිලා නැහැ ව්‍යවස්ථාවේ. ඒ බලය අඩු කරගන්න ලෝකේ රාජ්‍ය නායකයෝ කී දෙනෙක් වැඩ කරලා තියෙනවද කියලා මම ඔබෙන් අහනවා. අද ශ්‍රී ලංකා රජයට ලෝකේ කිසිම සතුරෙක් නැහැ. ඔබ අන්තර්ජාලය වගේම මාධ්‍ය තුල දකින්න අපේ රටේ හැම වෙලේම පෙළපාලි උද්ඝෝෂණ උපවාස සත්‍යාග්‍රහ. මං හිතන්නේ ලෝකේ කිසිම රටක එහෙම නැහැ. අපේ රටේ ඇතැම් වෙලාවට පන්සලක් තියෙන තැනක නැත්නම් හදන තැනක ගැටුමක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් පල්ලියක් තියෙන තැනක නැත්නම් පල්ලියක් හදන තැනක ගැටුමක් තියෙනවා. පල්ලියයි පන්සලයි කෝවිලයි තියෙන හැම තැනම තියෙන උන ගැටුමක් නෙවෙයි සාමය හා නිදහස කියන එක ඔබ හැම කෙනෙක්ම පිළිගන්නවා. ඒ නිසා මේ ගැටුම් ඇති කරගන්නේ ඇයි කියන කාරණා ඔබට ප්‍රශ්නයක් වෙන්න ඇති. නමුත් මට
ප්‍රශ්නයක් මේකේ උත්තරේ මම දන්නවා. අපේ රටේ ඉන්න අන්තවාදී පිරිස් තමයි මේ කටයුතු කරන්නේ. රටේ සාමය නැති කරන්නයි කරන්නේ. බලෙන් ගියාය අපහු ගෙන්න ගන්නයි ඒව කරන්නේ. වැරදි කරන නීති රටන සෑම කෙනෙකුට දෙන්න තියෙන ඉහෙළම දඬුවම් දෙන්න මම පොලිසියට සහ අදාළ අංශවලට උපදෙස් දීලා දෙනවා. පක්ෂයක්, ආගමක්, භාෂාවක් කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමය කඩ කරන්න කවුද? නීති කඩ කරන්න කවුද? ඒ සෑම කෙනෙකුට විරුද්ධව ක්‍රියා කළ යුතුයි. दिन तुनक सार्थक राज्य संचारक अवसान क्रमीन जनाधिपति मैत्रीपाल सिरिसेन महता मिरट वेलावेन अदपासोर्वे सिडनी जात्यांतर गुवांतरपोलिन श्रीलंका बलापीठत्वगिया जनाधिपति रागे ऑस्ट्रेलियानु राज्य संचारे सियलु तुरुतुरु हिरु प्रवृत्तियोसे ओबवेत गेनेन्नट अपट हेकियाव लबुना इतिन तवत दिनक ओब मुनगसीमे बलापोरत्तु एतुवै समुगन्ने मम सारंगपत्रन ऑस्ट्रेलियावे सिडनी नुवर सिट अमात्यवरुण तिदनिकुट सह मुदल अमात्यांशेट वाहन लबा गनीम संधा रुपयाल विसी हतर कोटी दहसे लक्ष पनस्पंदहसक मुदलाक अतुलात परिपूरक अस्तमेंतुवाक अद पार्लिमेंतुरी दिरिपात किरुना अमात्यांश किहिपेक निलनिवास अलुत्वडियाव गृह बांड लबा गनीम संधा दहत कोटी विसिहाय लक्ष विसी अट दहसक परिपूरक अस्तमेंतुवाक इदिरिपात करैत्ते मीटामतरवाय රට ආපදාවට ලක්ව ඇති මෙවන් අවස්ථාවක පරිපූර්ණ ගැස්තමෙන්තුවක් මගින් මෙවැනි මුදලක් වෙන් කර ගැනීම කනගාටුවට කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. නොසිතපු ප්‍රමාණයකට රත්නපුර යටවෙල කැලණිවැලේ නිම්නය යටවෙල ආපදා කළමනා කරන අමාත්‍යාංශය දැන් වැට බැහැලා තිනවා ඒ වගේම අපි ත්‍රිවිධ හමුදා වලට දඩුන් දීලා තියෙන අවශ්‍ය බෝට්ටු හොයාගෙන අතරබංග වෙලා ඉන්න කට්ටිය ආරක්ෂා ස්ථාන වලට රැගෙන ඉන්නේ කියලා මාතර දිස්ත්‍රික්කෙ විදිහට ගත්තොත් 1969 න් පස්සේ ඇතිවෙච්ච බරපතලම තත්ත්වය මොරවක නගරේ අඩි 15කට වඩා උස ජල මට්ටමක් තියෙනවා මාකොදර වැනි ප්‍රදේශවල 500ක් 1000කට වැඩිය වහල් උඩින් මේ තුමන්ල ඉල්ලන්නේ හෙලිකොප්ටර්ස් දැන් අද උදේ වෙනකන් බෝට්ටු නැතුව හිටියා අද රාමසාන් උපවාස කාලය ගොඩපිටිය ගම මුළු ගමම අඩි 10කට වැඩි වතුර කට්ටිය ගැටලා තියෙන්නේ. ඕමාර කස්සප නායක හමුතුන්ගේ පන්සල මේ කතා කරන මොහොතේ උන්වහන්සේ ඉන්නේ වතුරෙන් යට වෙලා. අතිගරු ජනතුමා රටේ නැති වෙලාවක, ගරු අගමැතිතුමා රටින් බැහැර වෙන්න තව පැය කිහිපයකින් හදන වෙලාවක, ආපදා කළමනාකාර ඇමතිතුමා රටේ නැති වෙලාවක මේක බරපතල තත්ත්වයක්. අවශ්‍ය පියවර ගන්නවා. දැනට යම් ප්‍රමාණික ආරම්භයක් තියෙනවා. ඒක අපි ස්තුතිවන්ත වෙනවා. අපි ඉල්ලන්නේ මේක ජාතික ආපදාවක් විදියට සලකලා වඩා ශක්තිමත් ලෙස මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. අපේ දිස්ත්‍රික්කයේ කැලණි මිටියාව ලබුගම වක්කොය කලටුවාව කොළොන්නාව මේ ප්‍රදේශවල දිගටම මේ ප්‍රශ්නේ ගරු බන්දුල ගුණාල නැතුමා මේ කතා කර කර ඉන්නේ તો බෝට්ටුව කරගල යන්න කිරියල්ල මැතුමා කිව්වා ගමට යන්න කියලා ගම කිරියල්ල කිරියල්ල යට වෙලා තියෙන්නේ නෝනේ ඉතින් හැවදාම යට යනවා අපි කිරියල්ල මෙහාට එන්න බෑ අද දැන් මේ ගං අතුර කියලා කියන්නේ මිනිසුන්ට නැවත හම්බ කරගන්න අමාරු එසේ තිබියේදී කුෂිකර්ම අමාත්‍යාංශයේ නම කොට නැගිල්ලේ කාමර වෙන් කිරීම සහ ගෘහ භාණ්ඩ හා කාර්යාලී උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලසීම වෙන තවත් මිලියන 141ක් වෙන් කරනවා කෝටි 14ක් තමුන්නාස හිතප්පපුවක් නැත් මොකද්ද මේ විහිළුව මේක නතර කළ යුතු යාණ්ඩු දැන් රටවටා හිරෝ රටවටා හිරෝ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවි පෙන්වා මීරිගම නගරයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් 18 ලක්ෂ 80 දහසක මුදලක් කොල්ලකා පලා ගොස් ඇති අතර පොලිසිය පැවසුවේ සැකකරුවන් පැමිණි යතුරුපැදිය එම ස්ථානයේ දමා වෙනත් පුද්ගලයෙකුගේ යතුරුපැදියක් පැහැරගෙන ගොස් ඇති බවයි රාත්‍රී 9:30ට.